මගේ මතය ඔබේ මතය ලොවට ගෙනියන්න රතක් තනන්නට සුබ සිතුවිල්ලක සවියදිරිය ලැබීලා වැඩක් කරන්නට පෙරමුණ ගෙන ඇත ජන හදවත් දිනලා අඩුවක් නැත ලැබීලා විගං කර පෙරට ඉරට දැනගුමට අප වෙනුවෙන් බැදීලා ගුණ ධනමට නිති කරන ගරු ලොකු පොඩි සැමටම සෙත සැලසු සුව ශක්තිය පාගම සෑදු සොයුර පියන් කර සදිසි ගිරු ගුණ ධනමට අයිබෝවන් රොටිවි මගේ මතය රොටිවි මගේ මතය වැඩසටහන අද ඔබට ගෙන එන්නේ ඉතාලියේ රෝමේ පියස්සා කවුර් කියන සුන්දර වටපිටාවෙන්ද මේ විශේෂ තැනක් ඔබට මේ මට මාගේ පසුබිමින් පෙනෙන පසුතලය රෝමේ ශ්‍රේෂ්ඨාධිකරණයට අයත් ස්ථානයක් මේ විශේෂ ස්ථානයේ ඉඳලා Pro TV විශේෂ වැඩසටහන මගේ මතය මෙතෙන් සිට ඔබට ගෙනීමට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. හොඳයි. ඔබ මේ වන්නටත් දන්නවා Pro TV හරහා ගෙනෙන මගේ මතය වැඩසටහනේදී රෝමී වෙසෙන යුරෝපීය වෙසෙන එහෙම නැත්නම් මේ වෙනත් රටක හෝ වෙසෙන ඔබට පුළුවන් අපි එක එකතු වෙන්නට. අපි එක සජීවීව මෙවැනි වැඩසටහනකින් හෝ දුරකථනයෙන් හෝ අන්තර්ජාල පහසුකමකින් ඔබට අපි එක සම්බන්ධ වෙන්නට පුළුවන්. මැතිවර්ණ උණුසුමත් සමගම මේ දින කීපයක් පමණයි තියෙන්නේ මේ මහ මැතිවර්ණයට. කවුද පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් සිටිය යුත්තේ? අපි කලින් පෙරදැනුම් දීමක සඳහන් කරා වගේ ඇත්තටම බූරුව දින්න ඕනි, ඇත්තටම අශ්වය දින්න ඕනි, ඇත්තටම බුද්ධිමත් මිනිස්සු දින්න ඕනි. ඉතින් මේ බුද්ධිමත් මිනිස්සු ගැන බුද්ධිමත් ලෙස කතා කරන්නට මගේ මතේ වැඩසටහන තුලින් අපිව අමතලා අපි එකද සම්බන්ධ වෙනවා රෝමී අපේ හිතවතියක් මේ ඉන්නේ ඒ හිතවතිය අපි මුලින්ම ඔබතුමියගේ නම දැනගන්නට කැමතියි මං අසංකා වීරසිංහ අසංකා වීරසිංහ අසංකා වීරසිංහ මහත්මිය ලංකාවේ කොහෙද මම ලංකාවේ මිනුවන්ගොඩ මිනුවන්ගොඩ දැන් කොච්චර කල් වෙනවද ඉතාලියේ මං දැන් අවුරුදු 10කට දහයක ඉතිහාසයක් මේ ඉතාලිය අධ්‍යක්ෂින් ගොන්නක් එක ජීවත් වෙන්නේ. හොඳයි. අපි දැන් ඔබ දැනටමත් දන්නවා අපි වැඩසටහනේ හරේ කුමද්ද කියලා. අපි මේ දෙන්න හදන පණිවිඩය මොකද්ද කියලා. මාතෘකාව මගේ මතය. ඒ කියන්නේ ඔබේ මතය තමයි රෝ ටීවී හරහා මේ ඡන්ද විශේෂයෙන්ම ඡන්දදායකයන්ට දෙන්න හදන්නේ. සමහර ඡන්දදායකයෝ නරඹනවා මේ අවස්ථාවේ. එහෙම නැත්නම් ඉදිරියේදී ඡන්ද දෙන්න බලාපොරොත්තු වෙන නව යෝන් වී තරුණ තරුණ බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම තරුණියක් හැටියට මගේ මතය ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මම කැමති මුලින්ම දැනගන්න මේ විශේෂයෙන්ම දේශපාලනය ගැන කතා කරන්නනේ අපි මේ අද උත්සාහ කරන්නේ. යම්කිසි දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින්ද ඔබතුමිය අද මෙතනට පැමිණියේ? ඔව් ඇතර මම දැන් අවුරුදු මං කිව්වා අවුරුදු 10ක් මම රෝමේ ඉතාලියේ ඉන්නවා. ඉතින් මම දේශපාලන පක්ෂයක් විදිහට ජනතා විමුති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකාවක් විදිහට තමයි කටයුතු කරන්නේ. දැන් මං හිතන්නේ මේ අවුරුදු 7ක් විතර තිස්සේ කටයුතු කරනවා ක්‍රියාකාරී සමාජිකාවක් විදිහට. ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලියේ විදේශගත ශ්‍රී ලාංකික හැටියට මේ රෝමියේ සිටින කමිටුව සමග ඔබතුමිය කටයුතු කරනවා. ඔව්.
හොඳයි ඔබතුමිය දැන් අවුරුදු 10ක් වෙනවා කෝ ඉතාලියට આવી අවුරුදු 3ක් වගේ යනකොට මේ දේශපාලන ක්‍රියාකාරී සමාජිකාවකේ කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා කොහොමද ඒකට ප්‍රවිෂ්ඨ උනේ මෙහෙම ඇතරම දැන් අපි ගත් මම ගත්ත දැන් මගේ පවුලේ අය දේශපාලනයට විශේෂ දේශපාලනයත් එක්ක ලොකුවට කතා බහ කරන එහෙම පවුලක් නෙමෙයි මගේ පවුල නමුත් මගේ තාත්තා ඒ කාලේ ඉඳන් මගේ තාත්තා අම්මා ඒ කාලේ ඉඳන්ම ඇතරම UMP පාක්ෂිකයෝ නමුත් මම තේරුම් ගත්තා දැන් ඒ කාලේ ඉඳන්ම අපේ ගම්වල අපේ මේ පළාතවලින්ම ඕන ඒ පක්ෂයට ඡන්ද දෙනකොට අපි මොකක් හරි බලාපොරොත්තුවක් එක්ක ගෙයක් එක්ක රස්සාවක් එක්ක මොකක් හරි දෙයක් බලාපොරොත්තුෙන් තමයි ඡන්ද දෙන්නේ ඒගොල්ලෝ. නේද මම කල්පනා කරා මම බාසල් යන කාලේ ඉඳන්ම කල්පනා කරපු දෙයක් තමයි ඇත්තටම දැන් ඒ කොච්චර දැන් අපි ඉස්කෝලේ ඉගෙන ගන්නගත්තු දෙයක් තමයි අපි හැමදාම සංවර්ධනය වෙමින් පවතින අද. අදටත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහටනේ. ඉතින් දැන් දැන් එත කවදාකවත් මේක දැන් කොච්චර ඒ ඡන්ද දුන්නා දේශපාලකයෝ කවදාකවත් රට හදන්නේ නැහැ. ඒක ඒ විදිහම තමයි. එහෙනම් මම විශේෂ දැන් මම විවාහයෙන් පස්සේ මම යුරෝපීය මේ ඉතාලියට ආවට පස්සේ මේ රටවල තියෙන ඇත්තට දැන් මේ රට දියුණු මේ රටේ තියෙන වෙනස අපේ රටත් එක්ක ඇත්තන අපේ රටත් එක්ක ඉතාලිය සංසන්දනය කරන එක එක කරන්න බෑ මොකද ආර්ථිකේ අපි මේ දකින්නේ නිදහසේ ඔව් ඒ නිදහසේ ඒ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී බව ඒ දකිද්දී මට හිතුණා ඇත්තනම අපි කොයිතරම් අර අපේ රට මොන තැන් තත්ත්වයක තියෙන්නේ කියලා ඒ වගේම මගේ මගේ ස්වාමි පුරුෂයා විශේෂයෙන්ම යා ජනතා විමුක්ති පෙරමුණේ ඒ සමාජිකයොත් එක්ක විශේෂයෙන්ම කිට්ටුවේ මැසුරු කරා ඒ ඇසුරුවත් එක්ක මමත් ඒගොල්ලගේ ඇසුරටම ඇසුරේ කටයුතු කරා ඉතින් එතකොට දැන් මේ රෝමේ අනිකුත් ක්‍රියා අනිකුත් සංවිධානවල කටයුතු මම දැක්කා ඒගොල්ලෝ ඒගොල්ලෝ වැඩ කරන විදිහ එතකොට දැන් ඒ අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ ඒ කමිටුවල ඉන්න අය ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ වැඩ කරන විදිහ ඒගොල්ලත් එක්ක සමීපව ඇසුරු කරද්දි ඒගොල්ලන්ගේ දරන ආකල්ප ඒගොල්ලන්ගෙන් ඇතරම ගොඩක් ඒගොල්ලන්ගෙන් ගොඩක් ඉගෙන ගත්තා ඒ ඉගෙන ගැනීම තුලින් මෙතන යම් වෙනසක් තියෙනවා ඒ වෙනස දැකලා මට හිතුණා මෙතන ඇත්තරම අවංකවම අවංකාවේ අය ඉන්නේ ඒ වගේම අර රට වෙනුවෙන් යම් කියන්නේ පොදු යහපත වෙනුවෙන් බොහොම කැපකිරීම කරපු අය ඉන්නේ මෙතන ඉතින් ඒ දැකලා ඒ දැකීමෙන් තමයි මම මේ දේශපාලනයට සම්බන්ධ වෙන්න කටයුතු කරේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට මම ඉදන්නේ ඔබගේ ඔබ නියෝජනය කරන පක්ෂය හරහා මාක්ස්වාදී හදාරිමින් ඇතිනේ ඔබ මේ බලා ඉන්න ප්‍රේක්ෂකයන්ට යෝජනාවක් කරනවද එමන් නැත්තම් ඔබට දැනන විදිහට ඔබට කියන්න පුළුවන්ද මේ ඇයි මේ රටවල් දියුණු වෙන්න අපේ රටවල් තාමත් ඌණ සංවර්ධන රටක් පිළියෙට පවතින තියෙන්නේ මට හිතෙන්නේ අතර මේ දේශපාලනේ මේ අතර මේ හැම දෙයකම වැදගත් වෙන්නේ දේශපාලනේනේ ඒ දේශපාලකයෝ තමයි මම කියන්නේ අපි උපතේ යන සමහරක් අය කියනවා දැන් ලංකාවේ මිනිස්සු අර මම කියන්නේ අපේ ලංකාවේ මිනිස්සුත් එක්ක බලද්දි මට හිතෙනවා මේ මෙහි රටවල මිනිස්සු අර ඊට වඩා අර මට හිතෙනවා බුද්ධිමත්ද කියලා. මොකද ලංකාවේ මිනිස්සු දේශපාලනයේට බහුතරයක් සංවේදී බව අඩුයි. මට හිතෙන විදිහට ඉතින් ඒ සංවේදී බව අඩු දැන් ගොඩක් අය දැන් අපි සාමාන්‍ය විදිහට කතා කරනකොත් හැමෝම කියන්නේ දැන් අපි කෑවොත් අපි හම්බ කරොත් අපි කනවා ඒ වගේම අපිට වැඩක් නැහැ දේශපාලනේ මගේ පවුලේ අය වුණත් එහෙම තමයි දේශපාලනේ අපිට වැඩක් නැහැ අපිට වැඩ ඉතින් ඒකත් එක්ක අර يعني දූෂිත පාලකයෝ බිහි වෙනවනේ ඒ කියන්නේ අර මිනිස්සු සවිඥානික නොවීම නිසාම දූෂිත පාලකයෝ තමයි එන්නේ. ඉතින් අර කියන්නේ පාලකයෝ හොඳ වෙන්න නම් ජනතාවත් ඒ වගේම හොඳ වෙන්න ඕනේ බුද්ධිමත් ජනතාව. ඉතින් ඒ තුලින් දූෂිත පාලකයෝ බිහි වෙලා තිනවා. දැන් අපි දන්නවා අවුරුදු 72ක් තිස්සේ අපේ රටේ අපි ඡන්ද දෙනවා. පැති දෙකකට ඡන්ද දෙනවා. ඉතින් ඒ දීම තුල දැන් මේ දක්වා රට ඇවිල්ලා තියෙන තැන පේනවනේ අපිට. ඒක අලුතෙන් මම හිතන්නේ අර හැමෝම කතා කරනවානේ දැන් එතනම අපිට රටක් ඉතුරු වෙලා නැහැනේ දැන්. ඉතින් ඒකත් ඔබ කියන්නේ මේ ප්‍රතිමාරුවත් එක්ක මේ දේශපාලන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කර වැඩක් නැහැ. ඉන්න දේශපාලන ඒ කියන්නේ පාලක පක්ෂය කර දෙකුත් නැහැ. ඒ වගේම පාලක පක්ෂය පත් කරගත්ත ජනතාවත් යම්කිසි
අවිඥානික බවකින් මෙහෙම ඇත්තට මෙහෙම ජනතාවයක අවිඥානික කරලානේ තියෙන්නේ විශේෂයෙන්ම දැන් අපේ රටේ මාධ්‍ය ගත්තොත් එහෙම මාධ්‍ය තුලින් ජනතාවය අවිඥානික කරලා තියෙන්නේ මාධ්‍ය දෙන්නේ අර මිනිසුන්ට ඕනේ වනේ මේ මාධ්‍ය බලන්න අපිට බලන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් ඒ මාධ්‍ය තුලින් ඊට අමතරව ජනතාව ඉතින් ඒ නිසාම තමයි අර ජනතාව ඒ විදිහට තත්ත්වයට පත් වෙලා තියෙනවා ජනතාවටම දුස් කියනවා නෙමෙයි නමුත් මම හිතන්නේ දැන් දැන් අර සමහරක් වෙලාවට දැන් ජනතාව හිතන දේක් තමයි දැන් අර දැන් හොරෙක් ඉන්නකොට ඒ හොරා ඉන් හොරාටම තමයි දෙන්න ඕන දැන් හොරෙක් ඉන්නකොට ඊට වඩා වෙන විකල්පයක් නැති වුණොත් එහෙම එයාවනේ අපපත් කරන්නේ නමුත් අපි කියන්නේ දැන් දැන් මම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සමාජය ඒ වගේම ජාතික ජන බලවේග දැන් දැන් අපිට විකල්පයක් තියෙනවා දැන් අපි කියන්නේ දැන් දැන් විකල්පයක් තියෙනවා නම් ජනතාවට දැන් තෝරා ගැනීමක් කරන්න පුළුවන් දැන් මේ දක්වා අපි අත්දැකනේ දෙයක් අත්දැකලා දැන් අපිට ඒකෙන් අර අත්දැකීමකුත් තියෙනවා අත්දැකීමක් තියෙනවා අත්දැකලා තියෙනවා දැන් අපිට විකල්පයක් තියෙනවා ඒ විකල්පය වෙනුවෙන් මම කියන්නේ දැන් ජනතාව හැරෙන්න ඕනේ කියන එක හොඳයි මාටින් ලූතර් කින් මේම සඳහන් කරනවා ඔබගේ අදහස් දැක්වීමත් එක්ක මට මතක් වුණ දෙයක් පාර්ලිමේන්තුවේ සිටින පාලක පක්ෂය ගැන බැලුවාට පස්සේ ජනතාව ගැන තීරණ ගන්නට පුළුවන් කියලා අපේ ලංකාවේ පාර්ලිමේන්තුව ගත්තට පස්සේ ඇත්තටම වැඩි වසියක් ඉන්නේ සාමාන්‍ය පෙළ අසමත් සමහර අය ඉන්නවා 8 වසරකටවත් පස්ස නැති ඒ වගේ දේ හැම බලනකොට ඇත්තටම ඔබතුමී කියන සාධාරණ හේතුවකුත් ඒක සාධාරණ හේතුවක් ඇත්තටම ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලන්නේ ප්‍රේක්ෂක ඔබගෙන් විශේෂයෙන්ම දැන් හැරුම් ලක්ෂයක් කට වාරේ තමයි මෙහෙමද ඔව් හැරවුම් ලක්ෂය දැන් තියෙනවා දැන් විකල්පයක් අපිට තියෙනවා ඔබේ මතය හැරවුම් ලක්ෂයක් අපිට ඇත ඔව් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බල වේගයේ නමින් නමසා සීනුව ඉන් මාලිමාවට තමන්ගේ සලකුණු පරිවර්තකන ඇයි මේ වෙනස තුනේ ඒ කියන්නේ අලුත් රැඩිකල් විදියට පොඩ්ඩක් එලියට එන්න ඕනේ ඉඳලා එහෙම නැත්නම් जनता विमुक्ति पेरमुने दनमसी हेटपहे रोहन विजयवीर सहोदर ये पटांगत् काले नम जनता विमुक्ति पुने मुने महिता अदहस अप पक्षी आखि हेट ने मेदे अपे अपेरटे इनमा अदे अपे जनता विमुक्ति पेरमुन अट विरात्म मेरट गोडन गागने अंड हिम हिम अदहस मेरटे यदा इदा जनता विमुक्ति पेरमुने अदहसम मेरटे इनमा අනික අපේ මතය දරන ඒ කියන්නේ අපි දන ජාතික සමගිය අපි ජාතික සමගිය අගය කරනවා. එතකොට ඒ අදහස දරන තවත් පිරිසක් ලංකාවේ ජීවත් වෙනවා. ඒ වගේම අපි අපි ගත්තොත් අපි කැමති මේ සමාජයේ වෙනස් වෙනස් තැනකට ගෙනියන්න. හොඳ තැනකට හොඳ සමාජයක් වෙනුවෙන් අපි. ඒ වගේම ඒ අදහස දරන වෙනත් පිරිසකුත් මේ මේ අපේ ලංකාවේ ඉන්නවා. එතකොට නමුත් ඇත්තටම කියනවාද ඒ කඳුරු දෙක වෙන වෙනමනේ තියෙන්නේ. නමුත් ඒක එකට එකතු වෙන්න ඕන. ඒ එකතු වීමක් විදිහට තමයි අපි මම හිතන්නේ 2010 මහමැතිවරණයේ 2008 මහමැතිවරණයට මුලින් තමයි අපි ජාතික ජන බලවේගය කියන්නේ ඒ කියන්නේ අපේ රටේ ඉන්න විද්වතුන් කලාකරුවන් මාධ්‍යවේදීන් මේ හැම කෙනෙක්ම එකට එකතු කරලා අපේ මතය අපේ අදහස් වලට ගැළපෙන අපේ ප්‍රතිපත්ති වලට එකතු වෙන්න පුළුවන් ඒ හැමෝම එකට එකතු කරලා පොදු ඒ කියන්නේ ජනතා ව්‍යාපාරයක් විදිහට අපි එකට එකතු වෙලා මේ ගමනේ යන්න පටන් ගත්තේ. ඉතින් ඒක තමයි මේ ජාතික ජන බලවේගයේ විදිහට මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන මේවර පාර්ලිමේන්තු මැතිවරණයේත් අපි ඉදිරිපත් කරන්නේ මේ ජාතික ජන බලවේගය නේ. සමහර විට අර ජනතා විමුක්ති පෙරමුණ කියන නමට සීනෝ කියන සලකුණට එකතු වෙන්න අකමැතිව හිටිය. පොදු අරමුණක් වෙනුවෙන් එකතු වෙන්න කැමති අය එකතු කරගෙන අරමුණකුත් මෙතන තියෙන්න ඇති. හොඳයි ඒ බොහොම වටිනවා ඒ අදහස. මොකද දැන් අනිත් පක්ෂත් එහෙම නෙවුනේ නේද? දැන් පොහොට්ටුව වෙලා තියෙනවා. ඒ වගේම මේ අලියා සලකුණ වෙනස් සලකුණකට මාරු වෙලා තියෙනවා. මේ හැමෝම යම්කිසි වෙනසකට එනවා. අපි ප්‍රාර්ථනා කරනවා අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනස යහපත් වෙනසක් වෙයි කියලා. අසංග මහත්මිය වගේම ඔබතුමිය දැන් මේ අවුරුදු 7ක කාලයක තුල ඉතාලියේ විශේෂයෙන්ම මේ තරුණ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ බලවේගය හැටියට අපි බොහෝ වැඩසටහන් කර ඔබ පක්ෂයෙන් කරන ඒවා අපි දැකලා තියෙනවා අපි අහලා තියෙනවා අපි සහභාගී වෙලා තියෙනවා මාධ්‍ය ආයතනක් විදිහට අපි විශේෂයෙන්ම අගය කරනවා පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරන පක්ෂයක් කියලා අත්තරම අපිට හැංගිලා තියෙනවා අපිට ඉබෙන් කටයුතු පිළ ඔබ විශේෂයෙන්ම මේ ඉතාලියේ ඉඳලා ඔබ පක්ෂය
සාමාජික සාමාජිකාවන් ශ්‍රී ලාංකික අපේ ජනතාව වෙනුවෙන් පක්ෂයක් හැටියට කරපු යම්කිසි කාරණා පිළිබඳව උදාහරණ දෙක තුනක් දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැන් මෙහෙමයි දැන් අපි ඒ කාලේ දම පක්ෂයේ විශේෂ ජාතික අපි දන්නවා ජාති දැන් ලංකාවේ ජාතික සමගිය මම කියන්නේ අපි අපි ජාත්‍යන්තරවාදී දේශපාලනය කරන ගන්නේ ලංකාවේ සිංහල දෙමළ ජාතික සමගිය අගය කරන පක්ෂයක් අපි. නමුත් අපි දැන් මෙහි මේ මේ රට දැන් ඔබ දන්නවනේ දැන් මේ රටවල තියෙන නීති රීති මේ ඒ දෙවේ දේවල් එක්ක අපි ජාතික සමගිය වෙනුවෙන් අපි වැඩසටහන් විශේෂයෙන්ම කරනවා. ඒ වගේම ඔබ දන්නා දැන් මේ මේ කාලය තුල කොරෝනා කොවිඩ් වසංගතය තිබුණා. ඒ වසංගතයත් එක්ක ගොඩාක් ලංකාවේ ජනතාවට එළියට පහළට බහින්න බැරි වෙලා තිබුණා. ඒතනදී අපේ පක්ෂය මැදිහත් වෙලා අපි ඒ වෙනුවෙන් උපදෙස් ලබා දෙන, ඒ කියන්නේ නීති රීති නීති උපදෙස් ලබා දෙන දෙන්න වැඩසටහන් අපිට ක්‍රියාත්මක කළා. ඒ වගේම අපි ඔබ දන්නේ නැතුණාට දැන් අපේ අපේ රටේ තියෙන යම් ගම් වතුරා ඒ වගේ දේවල් ඇති වුණාම අපි මූල්‍යමය වශයෙන් අපි ලංකා විවසනවදී මූල්‍යමය වශයෙන් සහනාධාර විදිහට අපි ලබා දෙනවා. ඉතින් ඇත්තටම කියන දැන් අපි කිසි දෙයක් කරන්නේ අපි අපිට මේ බලාපොරොත්තු පෞද්ගලික වාසියත් අකන්නේ මේ ජනතාව වෙනුවෙන්. ඉතින් ඉදිරියටත් ඒව කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම ජනතාවගේ මේ මනසට බුද්ධියට කතා කරන විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ඒ වගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකද්ද, මිනිසුන්ගේ නිදහස කියන්නේ මොකද්ද, සමානිතී මිනිසුන්ට ලැබෙන්න ඕනි කොහොමද? තව කෙටි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ හිතනවාද මාක්ස්වාදීම තමයි මේ සමාජයේ මේ අපි ශ්‍රී ලංකාව විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කරන්නට ඕනි කියලා? මෙහෙමයි. ඉතින් දැන් මාක්ස්වාදය දැන් ඔබ මාක්ස්වාදය ගැන කතා කරනවා නම් දැන් මාක්ස්වාදය කියලා කියන්නේ මේ කියන්නේ මේ එකතැන මේ පල්වන මේක නෙමෙයි. මේක වැඩි ඉස්සරහට වැඩි දිනන දැන් ලෝකයේ දියුණුවත් එක්ක ඉස්සරහට ඒකට දියුණු වෙලා තියෙන එකනේ. දැන් මේ අද තියෙන මේ දියුණුවත් එක්කනේ අපි ඒක එකට බද්ධ කරලා දින අප්ඩේට් වෙන එකක් නේක. ඉතින් ඒකත් එක්ක දැන් අපි විශ්වාස කරනවා මේ තියෙන මේ මේ අපේ ලංකාවේ තියෙන මේ ලිබරල් ආර්ථික ක්‍රමය කියන්නේ මේ මේ ධනවාදී ක්‍රමය තවදුරටත් ඉස්සරහට යන්න බෑ. අපි අපි විශ්වාස කරනවා අපි ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ මේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන්ම තමයි. ඒ කියන්නේ සමාජ ආර්ථික දේහයේ සම්පූර්ණ පරිවර්තනයක් වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඉතින් එතනින් එහාට මං හිතන්නේ අපිට ඒක තමයි අපේ ගමන. ඒක තමයි අපි ඉස්සරහට කරන්නේ. වර්තමානයේ මේ අගෝස්තු මාසයේ මහමැතිවරණය වෙනුවෙන් මේ බලා ඉන්න ලංකාවේ ප්‍රේක්ෂක ඡන්දය පාවිච්චි කරන ජනතාවට ඔබතුමියගේ මතය අනුව පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් සිටිය යුතු ප්‍රධාන එහෙම නැත්නම් මේ සැරේ බලය දිය යුතු පක්ෂය කුමක්ද? ඔව් මේ සැරේ ඇත්තට බලය දෙන්න ඕනේ ජාතික ජන බලවේගයේ මාලිමාවට. ඒක තමයි කියන්න තියෙන්නේ. නමුත් අපි දන්නවා දැන් මිනිසුන්ට මේ වෙනකොට දේශපාලනේ තිත්තම තිත්ත වෙලානේ තියෙන්නේ. අහුවොත් කවුර දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නේ. ඇත්තට මේ තිත්ත වීමට මම කියන්නේ ජනතාවත් පොඩි වගකීමක් දරනවා ඒකට. ඒකට හේතුව තමයි මේ දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නේ. ඔවුන් පත් කරන පාලකයෝ මේක තිත්ත කරලා තියෙන්නේ, එපා කරලා තියෙන්නේ දේශපාලනේ. ඉතින් මෙතනදී ජනතාවට දැන් ජනතාවට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මොකද ඒක ඒගොල්ලන්ට අවුරුදු දැන් අවුරුදු පහක් ඒ තිත්ත අය පාලනය කරලා තිනවා. දැන් ජනතාවට අවස්ථාවක් ලැබිලා තිනවා ඔවුන්ගේ බලය පෙන්වන්න. එතකොට දැන් ජනතාවට තෝරා ගැනීමක් තියෙනවා. මං කෝ වගේ ඉස්සලා දැන් විකල්පයක් තියෙනවා, හොඳ තෝරා ගැනීමක් තියෙනවා. ඉතින් මේ තාක් දුරට අපේ රටේ පාලකයෝ කරලා තියෙන මොනවද කියලා ජනතාව අත්දැකලා තියෙනවා. අවුරුදු 72ක් තිස්සේ ඔයගොල්ලෝ ඒගොල්ලන්ට අත්දැකීමක් තියෙනවා. ඉතින් අපි කියන්නේ මේවර ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් හොඳම කට්ටිය අපේ රටේ හොඳම උගත් බුද්ධිමත් පිරිසක් මේවර අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතනදී ජනතාව මේවර බුද්ධිමත්ව තමන්ගේ තෝරා ගැනීම කරන්න ඕන. මම හිතන්නේ ඒක ඉදිරි අනාගතයේ මම හිතන්නේ මේක මේ දැනට තෝරා ගැනීම නෙවෙයි ඉදිරි අනාගතය ගැන හිතලා ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා මම ජනතාවට ආරාධනා කරලා සිටිනවා. විශේෂයෙන්ම තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකට වෙන පක්ෂයකින් උත්තර ප්‍රශ්නයක් විදිහට යවුවොත් නම් එක එක උත්තර දෙයි. ඔව්. මම දන්නවා කොහොමත් ඔබ දෙන උත්තරේ. පෞද්ගලිකව මනාපයක් එහෙම අපේ පක්ෂේ මෙයාට දෙන්න එහෙම කියලා කියන්න අදහසක් තියෙනවද? නෑ අපි එහෙම දැන් එහෙම මනාව එහෙම එකක් තරගයක් නෑ. මනාප තරගයක් කොහොම මම කියන්නේ අද මේ මම කියන්නේ මේ මැතිවරණේ මේ අපිට කොහොමත් මනාප තරගයක් නෑ. නමුත් දැන් මේ ලංකාවේ පවතින ක්‍රමයේ අනුව මනාප හටනක් නේ තියෙන්නේ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන නියෝජනයේ මාලිමාවෙන් ප්‍රධාන මූණුවරු ටිකක් තියෙනවානේ. අපි ගත්තොත්
අමෘත් ශානායක සහෝදරයා ඒ වගේම හදුන් නෙති සහෝදරයා විමල් රත්නායක සහෝදර මේ වගේ පාර්ලිමේන්තුවේ නිතර කතා කරන මේ වගේ මාධ්‍ය පේන්නේ විශේෂ චරිත 10කට යටත්ව සිටිනවා ඒ නමුත් ඊට එහා ගිය බොහොම බුද්ධිමතුන් පිරිසක් ඉන්නවා ඉතින් මේ ගැන ඔබ පක්ෂය දෙන විශේෂයෙන්ම විදේශගතව සිටින ඔබගේ කණ්ඩායම ඒ වගේම ලෝකයේ මේ දෙන ප්‍රචාරයේ ඇද්ද මම හිතන්නේ අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා දැන් මෙහි අපි මුහුණු පොත හරහා කටයුතු කරනවා මොකද ඊට වඩා අර පාරේ අපේ මහ පාරේ දැන් මේ දිනවල මේ වසංගත තත්ත්වයක් එක්ක ඒක ප්‍රායෝගිකව අපට අපහසුතාවය තියෙනවා නැත්නම් අපි හැම අවස්ථරෙම මිනිස් දන්නවා ඇති අපි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා ඉතින් අපි මුහුණු පොත හරහා බොහෝ ප්‍රචාරණයක් කරනවා දැන් අර ඔබ කිව්වර මනාප කියන්නේ අපි දාලා තියෙන හොඳම කට්ටිය හැමෝම පර්ෆෙක්ට් වගකීමෙන් කියන්න පුළුවන් හුරු නෑ ඔව් වගකීමෙන් කියන්න පුළුවන් අවංක ඒගොල්ලන් අර يعني තම බඩගෝස්තරවාදී වෙනුවෙන් නෙමෙයි ඒගොල්ලෝ ඒ දේශපාලනය කරන්නේ අවංක උගත් බුද්ධිමත් අය තමයි දාලා තියෙන්නේ ඉතින් එතකොට ඔබ විශ්වාස කරනවද උගතුන් බුද්ධිමතුන්ම පමණක්ම සිටිය යුතුයි කියලා මේ පාර්ලිමේන්තුවේ නෑ මං විශ්වාස කරන්නේ මං විශ්වාස කරන්නේ දැන් ඔය සමහරක් අය කියනවානේ උගත් බුද්ධිමත් දැන් මං ඔය එතනදී පොඩ්ඩක් අර මේවනේ අර උගත් කියන එක දැන් මීට කලිනුත් උගත් අය පාර්ලිමේන්තුවේ හිටියානේ එතකොට දැන් එතකොට ඒගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ නේ මම කියන්නේ කණ්ඩායම වැදගත් වෙන්නේ කණ්ඩායම ඒ කන් දැන් කණ්ඩායම ඇතුලේ හොඳයි නෙමෙයි කණ්ඩායම මම කියන්නේ අපි කියන්නේ අපේ කණ්ඩායම හොඳම කණ්ඩායම මම කියන්නේ ඒ හොඳම කණ්ඩායම තමයි අපේ ඒක එතකොට ඒ අය තුල කාට මනාපේ ප්‍රකාශ කරත් හොඳම තැන. ඒ කියන්නේ ඒක අපත යන්නේ නැහැ. ඒතනදී අර මම කියන්නේ අර මම නැවත නැවතත් මතක් කරන්නේ අපේ කණ්ඩායම තමයි හොඳම කණ්ඩායම. ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගයේ වෙනුවෙන් ඉතාලියේ රෝමේ සිට අසංකා මහත්මිය තමයි අවුරුදු 10ක ඉතාලිය අධ්‍යක්ෂින් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කණ්ඩායමේ ක්‍රියාකාරික සමාජිකාවක් හැටියට අධ්‍යක්ෂින් එක කතා කරේ. ඇගේ දැඩි විශ්වාසයක් තියෙනවා මාලිමාව අනිවාර්යෙන් ජයග්‍රහණය කර යුතුයි කියලා. අවසානයේ මේ බලයින ප්‍රේක්ෂකයා දිහාම බලාගෙන ඔබ අවසාන ඉල්ලීම කරන්නට පුළුවන් මේ ඡන්දය වෙනුවෙන්. මේ මම අපි අවුරුදු 72ක් තිස්සේ එකම නිල් කොළ කියන පාලක පන්ති දෙකකට ඡන්දය දීලා තියෙනවා. අතරම ඒක දැන් දෙකක් නෙමෙයි අතරම එකම කණ්ඩායමක්. ඒතරිදි දැන් ඔබට තෝරා ගැනීමට දෙයක් තියෙනවා විකල්පයක් තියෙනවා ජාතික ජන බලවේගය. ඉතින් ඔබ මේ දාක් දුරට කියන්නේ අවුරුදු 72ක් තිස්සේ ඔබ ගිහිල්ලා තියෙන්නේ වැරදි මාවතක වැරදි පාරක ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔබට නිවැරදි පාර හොයා ගන්න පුළුවන් මාලිමා වතට ගන්න නිවැරදි පාර හොයා ගන්න නිවැරදි දිශානතිය සොයා ගන්න. මම හිතන්නේ ඒක ඔබගේ ඉදිරි අනාගතයට ඉතාම වැදගත් ඒ වගේම ඔබගේ මම කියන්නේ ඔබට පමණක් නෙමෙයි ඔබගේ දරුවාගේ ඉදිරි પરම්පරාවටම ඉතාම වැදගත් මෙවර මැතිවරණය ඉතින් ඔබ තෝරාපත් කරගන්නා පාලකයන් තුලින් තමයි මගේ රටේ අනාගතය ඔබේ අනාගතය තහවුරු වෙන්නේ හොඳයි මගේ මතය වැඩසටහන තුලින් අසංකා මහත්මියගේ මතය ඉදිරිපත් කරා ඉතාමත් ගෞරවනීයව අපිට ඔබතුමිට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔබටත් මතයක් ඇති මගේ මතය වැඩසටහන ඉදිරිපත් කරන්න අපි ආරාධනා කරනවා අපි වැඩසටහනට පාද දැක්වෙන දුරකන අංකයට කතා කරන්න මේ ඡන්දයට ඉස්සෙල්ලා මෙවැනිම වැඩසටහනකින් ඔබේ මතය ඉදිරිපත් කරමු ඔබ වෙනත් පක්ෂයක වෙන්නට පුළුවන් ඔබ කිසිම පක්ෂයකට නැතුව මධ්‍යස්ථ මතධාරීත්වය දරන්නෙක් වෙන්නට පුළුවන් ඒක වුණා කමන්නේ අපිට කතා කරන්න ආයිබෝන් ආයිබෝන් තනන්නට සුබ සිතුවිල්ලක සවිය දිරිය ලැබීලා වැඩක් කරන්නට පෙරමුණගෙන ඇත ජන හදවත් දිනලා තෝතාපය ජනපතිය ආශිර්වාද අඩුවක් නැත ලැබීලා දිව්‍යංකර පෙරට ඒ රට දැනගුමට අප වෙනුවෙන් වැදී ප්‍රියන්තර සදිසි හිරු ගුණ දනමට නිති
මගේ මතය ඔබේ මතය ලොවට ගෙන යන්න.